හඳපානාගල ජලාශයේ වැව්බැම්ම අඩි 12කින් උස්කිරීමෙන් ධාරිතාව අක්කර අඩි 5000 සිට 15000 දක්වා වැඩි කරනවා. මීටර 900ක් වූ වැව්බැම්ම මීටර 1350ක් දක්වා දිගු කිරීමද ව්‍යාපෘතියට ඇතුළත්. වම්මියුර සංවර්ධනය තුළින් කන්න තුනක් අස්වැද්දිය හැකි අතර ව්‍යාපෘතිය ඉදිකිරීම 90%කින් අවසන්. මේ වගේ වෙනකොට අපිට ප්‍රධාන ජලය සපයන්න පුළුවන්. පළතුරු වගාව, වී වගාව, ඕනම වගාවකට අක 4000කට අපිට මේ ආරද ජලය සපයන්න පුළුවන්. විවගාවට අමතරව අතුරු භෝග වගා කිරීම සඳහාද ගොවීන්ට පහසුකම් ලබා දී තිබෙනවා. පැපොල්, දොඩම්, අන්නාසි, රබර් වැනි වගා කිරෙහි දැනටමත් ගොවීන් යොමු වී තිබෙනවා. ව්‍යාපාරික කුසගම් මාන්තයට ගොවීන් යොමු කරන්න මේ කරපු සේවාව අතිවිශිෂ්ටයි. ඒතර අගෝස්තු කාලේට වතුර හිගයි. උමාවේ ඇල කැපුවොත් නම් අපිට මේකේ සහනයක් ගන්න පුළුවන්. වගා වැඩිපුර කරන්න අමාරු මේ අලි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. වනාලිගේ වෝ දොරරජ් යම් ඔරොත්තු දීමේ හැකියාවත් පවතින මේ දොඩම් වගාව වගේ පැංගිරි කුලයේ භෝග ඉදිරි මාස කන්නේ අක්කර 50ක ජමන ආරං වගාව කරන්න බලාපොරොත්තු වෙනවා. හඳපානාගල දකුණු වැල සංවර්ධනයෙන් කන්න තුනක් වගා කිරීම ආරමුණයි. හඳපානාගල ව්‍යාපාරයේ දැනට දකුණු යුරේ 1700ක ප්‍රමාණයේ ගොවීන් සංඛ්‍යාවක් වැඩ කරනවා. දැනට අවුරුදු 10කට 15කට කලින් තිබුණේ ව්‍යාපාරයේ වැඩ කරේ අවුරුද්දේ එක කන්නයි. දැනට කන්න තුන වගාවට ගිහිලා තිනවා. අපි ගිය මාස කන්නේ අතිරේක භෝග වගාවට ගිහිලා මුංගට වගාවෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්නලා තිනවා. මේ ඇල තව කිලෝමීටර 2ක් ඈතට දික් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොවි පවුල් තව 500ක් විතර අලුතෙන් සංවර්ධනය වෙන වැඩපිළිවෙලක් මේ තුල ක්‍රියාත්මක වෙනවා. දකුණු යුරේ ඇල කිලෝමීටර 4000ක් පමණක් තමයි දිග තියෙන්නේ. ඒක ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා තව කිලෝමීටර 2ක් විතර දික් කරන්න.